සම්පූර්ණ විපක්ෂයේ වග කියන්න ඕන. ඒ විපක්ෂයේ අය තමයි මේ සංචන සීමා කඩන්න කියන්නේ. හරි. වීල් බැරුව අරගෙන මේක විහිළුවට ලක් කරන්න හදන්නේ. විපක්ෂයේ දේශපාලන. මේක ඉතාමත් කනගාටු දෙයක තත්ත්වයක්. අපි කියන්නේ මේ කොවිඩ් එකත් එක්ක දේශපාලනය කරන්න එපා කියලා. කොවිඩ් එක මේ එක පක්ෂයට ඇවිල්ලා හැදෙන මේකක් නෙමෙයි. මේක තේරුම් ගන්න ඕනේ ඒගොල්ලෝ. මේ අපේ මුළු ලෝකෙම ජනතාව අභියෝගයට ලක් වෙලා තියෙන මොහොතක් සබා ධර්මයේ විසින. එනිසා අපි මේක කල්පනා කරලා විහිළුවට ලක් නැතුව මේකෙන් බේරෙන්න කටයුතු කරමු. ඒකයි අපි ඉල්ලීමක් කරන්නේ කරුණාගල ගෝල බාලියෝ ටික හදා ගන්න. අපි දැක්කා හරෙන් ප්‍රනාන්දුගේ හිතවතෙක් ඊ වීල් බර එකක් ගෙනල්ලා ඉහෙල්ල ඒ වීල් බර එක එහෙමින් තල්ලු කරන් ගිහලා බඩු ටික වාහනේ පටවගෙන යනවා. ඉතින් මේවා මං හිතන්නේ ජනතාවට දෙන ආදර්ශයක් නෙමෙයි. මේ විදිහට තමයි පහුගිය අවුරුදු පහෙත් ඒකලෝ ආණ්ඩු කරුවේ. මිනිස්සු මැරුණාම හිනාවේ හිටපු අය. එනිසා අපි කරන්නේ කියනවා මේ විහිළුවට ලක් කරන්නේ නැතුව ආදර්ශමත් විදිහට ආදර්ශමත් විපක්ෂයකින් කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. दस लक्ष एक ऊंट लबादीन डिस्ट्रिक बलापुर आरंभ නැති සංචරණ සීමා ඇතුවනි දැයි අපි ලිහිල් කරන්නේ මිනිස්සුන්ට බාණ්ඩ ගන්න අවශ්‍යයිනේ කොච්චර අපි ජංගම සේවල් මොනතරම් අපි උපරිම කෙරුවත් ජනතාවගේ ඉදිරියෙන අවශ්‍යතාවයන් තියෙනවනේ සල්ලි ගන්න බැංකුවලට යන ATM මන්ත්‍රගාවට යන්න එනවා ඉතින් මේ ආණ්ඩුව ඒ දිහා බලලා තමයි අපි කටයුතු කරන්නේ වාහනවල යන්න එපා කිව්වේ ඔවුන් ඊට පස්සේ වාහනෙන් දුර ගමන් යනවා ඊළඟ මුළු පවුලම අය පටවගෙන එනවා ඉතින් අපි එකයි කිව්වේ ළඟම තියෙන තැනින් මේවා ලබා ගන්න කියලා ඒක විහිළුවට ලක් කරන්න එපා ඒක මේ රටේ ජනතාව දිහා බලලා ගත තීන්දුවක් නැත්තම් අපිට සම්පූර්ණයෙන්ම ලිහිල් කරලා දාන්න තිබ්බා. ලිහිල් කරන මොකද්ද තියෙන ඵලය? දවස් 4ක් 5ක් වහලා ජනතාවගේ පැත්තෙන් බල්ල අපි තියෙන්නේ. ජනතාවගෙත් වගකීමක් තියෙනවා විශේෂයෙන්ම විපක්ෂ දේශපාලඥන්ට. වැරදි විදිහට ජනතාවට මතේවල් දීලා ජනතාව උසිගන්වලා අහිංසක ජනතාව බිලි දෙන්න එපා කියන එකයි අපි කියන්නේ. අපි කියන්නේ ඔක්කොමටම. ඒ ජනතාවත් වෙන්න පුළුවන්, මාධ්‍ය වෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුළුවන්, රාජ්‍ය සේවකයෝ වෙන්න පුළුවන්, අනිත් පක්ෂ වෙන්න පුළුවන්. ඔක්කොම එක අපි ඉල්ලන්නේ මේක අපි බේරෙන්න ඕන. බේරෙන්න නම් අපි ඔක්කොම වගකීමේ වැඩ කටයුතු කරන්න ඕනේ. වගකීමකින් තොරව තමන්ගේ ගෝල බාලයෝ දාලි වෙන මේක විහිළුවට ලක් කරනවා නම් මොකද ඒකවල බලාපොරොත්තු වෙන්නේ? අහිංසක ජනතාවගේ ජීවිතයත් එක්ක මෙහෙම සෙල්ලම් කරනවා. අහිංසක ජනතාව මරුණක මන්නේ කියලා. මම ඊයේ දැක්ක දේශපාලකෙක් කියනවා කොවිඩ් කොවිඩ් කියලා එළව හරියන්නේ නැහැ අපිට කන්න ඕනේ කියලා. වාහනකම් කිව්වේ වහන්නේ නැහැ. ආ කිව්වේ විවිධ විශේෂඥ දෙන දේවල් ජනාධිපතිතුමා පිළිගන්නේ නැහැ කියලා. වාහන කොට එකක් කියනවා අරින කොට තව එකක් කියනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මේක වැඩි කරුණාකර අපි දේශපාලනය කරමු ඡන්ද කාලෙට මේ මේ දෙකත් එක දේශපාලනේ ගාව ගන්න එපා කියන එකයි අපි ඉල්ලන්නේ මේ ඉන්නත් කරන්නේ අපි දේශපාලනේ ගාව ගන්න නැහැනේ මුළු මහා ජනතාවටම අපි ලබා දෙනවා කිසිම දේශපාලන වේදිකින් ඒ නිසා මේක දේශපාලනට ඇද ගන්න එපා කියන ඉල්ලීම තමයි අපි මේ ජරා ජීර්ණ වෙච්ච බංකොලොත් වෙච්ච ජනතාවගේ මේ දේවල් මංකොල්ල කාපු ජනතාව විල්ලර දීලා මරපු ආණ්ඩුවට තමයි අපි මේ පහුගිය ආණ්ඩුවට කියන්නේ මේක කරන්න එපා කියලා කරුණා කරලා ंगे जनाधिपत्य।